අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහණින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා පැයකට ලැබිලා තියෙන සීලුම දෙනා ධර්ම දේශනාවක් සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දසුත්තර පවක්ඛාමි ධම්මං නිබ්බානපත්තිය දුක්ඛසන්ත කිරියාය සබ්බංගං තප්පමෝහනං තීති. අවසරයි ස්වාමීන් වහන්සේ මේනිනාන් සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි භාවනා වැඩමුළුවකදී අපි දෙපාරසොයම උත්සාහ කරනවා මේ කලාතුරකින් අපට හම්බෙන මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඒකට අනුග්‍රහ කරා. ඒකට කරන වචනය තමයි අනුග්‍රහ කරනවා කියන එක. මේ අනුග්‍රහ කළ යුතු ආකාරය අපි එක්කෙනෙක්වත් දන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය නම් තියෙනවා. මොන විදිහෙ මේක අනුග්‍රහ කළ යුතු කියලා දන්නේ නැති නිසා ਸਰවඥාන්සේ දන්නා නිසා ਸਰවඥා ශාපකෙරේ අනුකම්පා කරන නිසා අනුගහිත සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලද අවස්ථාවේ තාම සම්පාදනය කරගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්තිය ඵල සමාපත්තිය හිත නිදහස් කිරීම සහ හිත නිදහස් කර බව දැන ගැනීමේ මේ කෘත්‍යය සඳහා අපකප වෙනවා කියන එක කෙනෙකුගේ ජීවිතයක මනුස්සයන් අතර ඉතාමත්ම කලාතුරකින් වෙන කෙනෙක්. උඟ දිනෙක් කරන්නේ හිත අවුල් කරගන්න හිත තව තවත් කෙලෙස් වල ගිල්ලෝ ගන්න බඩ තමයි. ඒ තමයි ලෝකේ කියලා කියන්නේ අන්නේකට. ඉතින් ලෝකෙන් ඈතර වෙනවා නැත්නම් හිත ඒ කරදරින් අයිවත් කරගන්නවා කියන එක හිතනවා කියන එකවත් ඉතාමත්ම කලාතුරකින් වෙන දෙයක්. ඒකත් බුදුහාමුදුරණ පිළිදෙඩ තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒකේන සම්පූර්ණ අතදරුවේගේ තත්ත්වෙට කිරිදරුවේගේ තත්ත්වෙට වතුනා දන්නේම නැහැ. අපි දන්නේ පුළුවන් තරම් හිත අවුල් කරන අනුන්ගේ හිතත් අවුල් කරන ඒක කියලා ඒ බව දන්නේ නැති මහා අන්ධකාරයක්. ඉතීතී හිත වෙන් කර ගන්න ඕනේ, නිදහස් කර ගන්න ඕනේ, විමුක්තියටපත් කර ගන්න ඕනේ. දැන් විමුක්තියටපත් වුණා කියලා ඒක ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් කියන දේක මේ ලෝකෙට ඇති නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතිච්ච, නැමිච්ච, නැඹුරු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඒ බුදුහාමුදුරගෙන් අහුගත්තේ නැත්තම් මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා කවදාකවත් අපේ පොතක, අපේ පතක, අපේ අම්මා අප්පා ගාව, අපේ ගුරුවරයෙක් ගාව, අපේ සදාචාරයේ කොතනකවත් ලියවිලා නැහැ. ඒ නිසා සර්වචනාන්තේ ඒ අය වෙදුවෙන් අතදරුවෙකුට කියලා දෙන්නා වගේ, නවකයෙකුට කියලා දෙන්නා වගේ මතක් කරනවා මේ ගමන චේතෝ විමුක්තිය ඕස චේතෝ විමුක්ති පාර සමාපත්තිය සඳහා යන මේ ගමනේ පළවෙනි අංකය තමයි සීලය. ඒක නිසා සීලානුගහිතේ තමයි අපි භාවනා වැඩමුළුවට ආවම මුලින්ම දෙපාර්ශ්වය එකතු වෙලා කරන වැඩක්. එතකොට මේ සීලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි පෞද්ගලිකව තම තමන් වශයෙන් සමාදම් වෙන සීල්පද ටික භික්ෂුන් වහන්සේලා මෙහෙමයි, සාමණේරයතු මෙහෙමයි, මේ ඉන්නාතලා මෙහෙමයි, උපාසකයතු මෙහෙමයි කියලා සීල්පද ටිකක් තියෙනවා. ඒක එක එකන රකින්න ඕනේ. ඊට පස්සේ සමූහයේ වශයෙන් අපි පොදු සාමූහික එකඟතාවයකට පින භාවනා මධ්‍යස්ථානයක අපි ඉන්නේ. කවුරු හරි දෙන් දෙයක් කාලා කවුරු හරි ලොකු වැදිරුක බුදියාගෙන භාවනා කරන තේ නිසා අපි දැන් හිඟන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි මේ සාසනික වැඩක් කරන්න පූර්ණ කාලය ගන්න නිසා අපි ආයතනයේ වශයෙන් නීති පද්ධතිකුත් තියෙනවා. ඉතින් මේ දෙක දන්නේ නැත්නම් මේ දෙක අවුල් කරගත්තොත් ඉතින් ඊට පස්සේ ඇයිදල් මල්ලකට වතුර පුරවන්න හදනවා වගේ වේල් කුඩේකට වතුර පුරවන්න හදනවා වගේ කල්තාවත් මොකක්වත් හරියන්නේ නැහැ. ඒකත් අනුකහිතය. දෙක කිසිම කෙනෙකුට කොහොමඩක්ක 100ක් පුරවන්නත් බෑ. 100 කොහොමඩක්ක කාටවත් සිල් ගන්න බෑ 100ක්. අපි ලංකාව කොච්චරද අඩපාඩු ගන්න තියෙන මොකද මේ ලෝකේ තරම්ම විෂමයි. පොඩි විෂමතාවයක් නෙවෙයි මුළු ලෝකෙම දුස්සීලා. ඒක නිසා අපිට ඔක්කොම පුරවන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන ආදර්ශේ
මේකෙන් අපි පරිතද කරගන්න තිබුණාට වැඩිය සිල්වන්ත වෙනවා කියන එක විතරයි. ඉතින් එපිට හිතන්න එපා මේ ඔක්කොම අංග සම්පූර්ණයි කියලා කවුරුහරි හිතනවනම් පිස්සේ පිසියක් මිසක් මේ ලෝකේ කාටවත් සිල්පද සම්පූර්ණ කරන්න බෑ. හැබැයි හැම කෙනාටම පුළුවන් සීන සීලී අදි සීලයක් පාඩපත් කරන්න. තීනොට වැඩිය පොඩ්ඩක් පරිතද කරගෙන සුද්ධ කරගන්න. ඒ වගේම අහගන්න එක දැනගන්න එක දන්න කෙනෙක් එක සාකච්ඡා කරලා ඒ සාකච්ඡා කරන්නේ මේ මම දුස්ත්‍රිලයි මම හදන්න ඕන කියලා ස්වයං විවේචනයකටත් නෙවෙයි. එහෙම නැත්නම් මට දිල් රබදරින් බැරි අල්ලපුක දෙමි සොඳ නැහැ කියලා බාහිර විවේචනය කරන්නත් නෙවෙයි. එහෙනම් මට සිල්පදින්න මුළු ලෝකෙම සීලවන්ත වෙන්න ඕන කියලා පිස්සුත් නැහැ මට. එහෙම නුඟ දෙනෙක් ඔය සිල්පද අවුල් කරගන්න හිතෙන්නේ කීයක. ඒ වගේම තමන්න තම විහිස කර තත්ත්වකටපත් වෙන සීලේ නිසා ඔය හතරම ඇවිල්ලා තියෙනවා නම් පැහැදිලිවම පටලවාගෙන තියෙනවා. ඒ නිසා සාමාන්‍ය දල අදහසක් ගන්න අපි මෙහි ආවට පස්සෙට වැඩිය යනකොට කිනුට වැඩිය සීලේ කියලා කියන්නේ සීතලකම හික්මිච්චකම මහත්ම ගතිය සදාචාරය. ඒ ටික හැදිලා නැත්තම් ඉතින් කියන්න තියෙන්නේ වේවැල් කුඩේකට වතුර පුරන්න හදනවා වගේ අමාරුයි. ඒ නිසා ඒක පොඩ්ඩක් හැම වෙලාවෙම වචනය පාස ක්‍රියාව පාස කල්පනා කරලා බලන්න ශ්‍රී ලංකාවේ යටින් අපි පිරිස කොහොමද මේකට ගොනු වෙලා ඉන්නේ මම පුද්ගලයෙක් වශයෙන් කොහොමද මේකට යොමු වෙලා තියෙන්නේ ඒ දේ ඒකට කියන්නේ අපේ ආචාර ධර්ම කියලා අපි වර කියනවා සදාචාරය කියන වචනයක් තියෙනවා ඒ සදාචාරාත්මක වගවීම මේ වගේ භාවනා වැඩම කරාට පස්සේ මේ සදාචාරාත්මක වගවීම මරණ මොහොතේ පහදිලියම කල්පනා වෙනවා මම කරපු සියලුම කුසල් වලට වැඩිය පහු නොකර හිටපු මේ සුමානේ නැත්තම් මේ දවස් හතර නැත්තම් මේ වරුවේ නැත්තම් මේ පරියන්කේ තමයි එකතු වෙලා තියෙන්නේ. අනික හැම වෙලාවෙම කිසිම වෙලාවක මෙන්න මේ ටිකේ මම පව් කෙරුවේ නැහැ කියලා කියන්න වෙලාවක් බින් කරපුවා නම් ඇති. ඒ බින් කරපුවා එක තඹේකට සලකන්නේ යමරජුරු. යමරජුරු ඒ ලයිස්තු හදාගන්නේ ගිය වෙලාවේ ඉඳලා මනුස්ස ආත්මෙට පව කරපු නැති වෙලාවක් තියෙනවා කියලා ඇහුවොත් ජීවිතේ ගත කරන ජීවිතේ මොනම තැනකවත් මෙතනදී අපිට ඉඳලා හිටලා අනේ කලාතුරකින් වණ භාවනා කරනකොට පව කරපු නැති මොහොත අහුවෙනවා ඒක සමාදම් වෙන්න පුළුවන් එහෙනම් මේ මුළු වැඩපුළුවම අංග සම්පූර්ණයෙන්ම සාර්ථකයි හැමෙම උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ පව නොකරන චිත්තක්ෂණ අපට තියෙනවා. ඒ චිත්තක්ෂණයට යන්නයි මේ අපි සාමූහික සීලයක් රකින්නේ. පුද්ගලික සිල්පද රකින්නේ. ඒකට මම කොහොම හරි මේක තුලකට ගා ගන්න ඕනේ. රංකිරිකට ගා ගන්න ඕනේ. රංකිරිකට ගාගෙන මෙන්න මේකයි මේ පව නොකරන චිත්තක්ෂණය කියලා ඒකට සමාදන්. ඒකට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. ඒ ඇති හොඳට. ඒක මේ අපි අම්මට අපටත් කරන්න බැරි වෙච්ච වැඩක් අපේ නේ. අපි ගුරු දෙකට අපිට කරලා දෙන්න බැරි වෙලා. අපි මේ වැඩ කරන්නේ අවුරුදු 2600කට ඉස්සලා පහළ වෙච්ච සරුවචනාංශය තමයි කහලා. අපි මේ යටත් වෙන්නේ අපේ ජාතිකයෙක් නෙවෙයි ඉන්දියන් ජාතිකයෙක්. දැකලවත් නැති කෙනෙකුට. මේ අපි යටත් වෙන්නේ පුත්‍රචනාංශකේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයට. ඒක මට කාටවත් දෙන්නත් බෑ කාණිවත් ගන්නත් බෑ. අපි මෙතෙක් කල් ගත්ත දේවල් නම් අරයට දෙන්න පුළුවන් හොරගම් කරන්න පුළුවන් අරග කරතයි මේ කරපෑක ඒව එකක්වත් යමරජුර ගණන් ගන්න. යමරජුර හෙල්ලුම් කරනවා. ඕනම කෙනෙක් කිව්වොත් මම මේ ගත කරපු ජීවිතේ මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාන මෙච්චර තප්පර ගාන මෙච්චර විනාඩි ගාන පවුණු කර හිටියා කියලා සන්තෝෂෙන් කියනවනම් මහ පොළොවේ හෙල්ලුම් කරා මහ පොළොවේ හෙල්ලුම් කරනවා ඒ මනුස්සයා දරන්න බෑ පොළොවකට මේ පොළොවේ තියෙන හරියක් තියෙන්නේ ඉන්න හරියක් ඉන්නේ කරන පව් මෙච්චරයි කියලා දන්නේත් නැතුව කටමැත දොඩ දොඩයි නෝජාතිය ඒ නිසා අපි අහිංසකව සතුටු වෙමු මේ වැඩමුළු ඇතුළත මෙන්න මේ චිත්තක්ෂණ අපි අතර ශිල්පදල් කඩුන්නේ ශිල්පද කඩුන්නේ කියන එකෙන් අදහස් කරන්නේ පව් කෙරුනේ නැහැ. කයින් වචනේ පව් කෙරුනේ නැහැ. ඒකට අපි ඔක්කොම ඉන්නේ එකම තැන. මේ එක්කෙනෙක්වත් අරයට වැඩිය ලොකුයි පුංචි කන් තියෙනවා කියලා හිතාන්නේ කියලා යමරජුරෝගේ මෙන්න අපිට කිසිම තැනක කිසිම ලොක්ක පුංචි විනියා මුදුනා කලාත යන ගුණා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොමලා ඉන්නේ එකම තැන. ඔක්කොම ප්‍රතිගත කරගන්න වෙනවා. ඊට පස්සේ සුත අනුග්‍රහිතේ මේ අපි බනහන්โดන නිතරම බනහන්โดනේ අපි හිතාන ඉන්නවා ඇති ඇත්තටම අද ගත්තොත් ලංකාවේ ඉන්න බෞද්ධක පිරිස හරිම දැනුවත් කිසිම කෙනෙකුට කිසිම බණක් කියලා දෙන්න ඕනේ ඔක්කොමලා දන්නවා නමුත්
ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ 1901 ඉපදිලා 92 අපවත් වෙච්ච යුග පුරුෂේ පසුගිය සතවර්ෂේ මෙච්චර බණ කිව්ව ගයක් නම් කවදාකවත් දැකලා නැහැ කියලා. ටෙලිවිෂන් බණ, ටෙලිවිෂන් එකේ බණ, වෙසක් එකට බණ, පොසොන් එකට බණ, වෙසක් පසලොස්සකට බණ, හන්දියක් හන්දියක් ගානේ බණ. නමුත් මේ රට නරක් වෙන තාලෙදී ආ බලනකොට මේ බණවල මොකද්දෝ වැරද්ද තියෙනවා කියලා පේනවා කියලා. මෙච්චරම බණහන යුගයක ඇයි මේ රට මෙහෙම නරක් වෙන්නේ? ඉතින් ඒ ගල්දි පඬිස්සාමිච්ච කතාවක් කිව්වා. උන්වහන්සේ කියනවා මේ කට්ටිය බණ වාගේ මොනවදෝ කියනවලු මේ දවස්වල. කියන එකට තේරෙන්නේ නැහැ, ඇහෙන එකට තේරෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. අඩුගාන සීලෙක හඳුලක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේ අහන දේ සුතමේ ඥානෙ නිසා තලතුණකමකට කෙලස් කැපෙන දැනකට පලාතකට නැහැ. තව තව කෙලස් වඩන. මට අර දැනුම තියෙනවා, මේ දැනුම තියෙනවා, ත්‍රිපිටක දැනුම තියෙනවා, විසරදකම් තියෙනවා කියලා කිව්වට ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගන්න හදන ඉදිරිපත් කරන්න හදන අපි පඬිසකම් බැරි කරන්නවෝ. නමට අකුරු දෙකක් පිටිපස්සෙන් එකතු කරගන්න හදන කතාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියපු දේවල් අපිට ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ප්‍රයත්න කරන්නේ. ඒ නිසා අපි නිතරම නියතමානීකමට නැමිච්ච ධර්ම ශ්‍රවණ ශ්‍රෝණය කරනවා. ඊගාවට සාකච්ඡා අනුගහිතයි. භාවනා කරන පිළිසෙකට විලා අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි දවල් පැයක කරා වගේ මෙන්න මෙහෙමයි මම කියුවේ මට උපදෙස් ලැබුණ හරියද මන් දා මම මෙහෙම කරා මට මෙහෙම වුණා. ඒතර අනිත් එක්කන කතා කරලා කියනවා මට උපදෙස් ලැබුණ විදිහට ඔක එක්ක සමානයි කො විසමයි. මෙන්න මෙහෙම කරමු කියලා මේ සාකච්ඡාවේදී දෙපැත්තම ඒකට අපි කියන්නේ දෙපැත්තම ගලනවා සංවේදනය වෙනවා. බන කියනකොට එක්කෙනෙක් කියන අනිත් කට අහගෙන ඉන්නවනේ. සාකච්ඡාවේදී දෙපැත්තට යනවා. ඒකට මේ සම්මුඛ සාකච්ඡායි කියලා අපි අලුත් වචනේ යොදන්නේ පරණ ක්‍රමයේ තියෙන කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. තමන්ට ලැබිච්ච කමඨාන ක්‍රියාවත් කරලා ලැබිච්ච ප්‍රතිඵල ඒ විදිහට මිදිරිපත් කරලා ඒක පිළිබඳ ගුණ දොස් විචනය කර ගන්නවා. ඒක නාස්තික පැත්තෙන් නෙමෙයි විවිචනය කරන්නේ. උපදෙස් ලැබුණා හරියද? මට අත්දැකපු දේ මට කියන්න පුළුවන් ශක්තිය තියෙනවද? ඒ අනුව යන්නේ ඉස්සරහටද පස්සටද? දන්න ගමන අදන දන්න ගමනත් කියන එක අපි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් කියන අපි මේ කතා කරන මාතෘකාවටදී සාකච්ඡා අනුගහිතය කියලා කියනවා. ඉතින් මේ තුන තිබුණොත් විතරයි සමතේ අනුගහිතයක් විපස්සනා අනුගහිතයක් වෙන්නේ. ඒ කියන්නේ අපි කරන වැඩේ හිතේ විපිලිසරකම නැතිකරනද වික්ෂිප්තකම නැති කරලා අර තැම්පත් කරගත්ත කය වචනේ වගේ එක දැනක තියාගත්ත කය වචනේ වගේ හිතත් යම් ප්‍රමාණයක තලාව බා ගන්න පුළුවන් ගතියක්, හේම කර ගන්න පුළුවන් ගතියක් කියනකොට කියන අපි සමතනුගහිතය කියන. ඉතින් විපස්සනානුගහිතයදී මේ වටි කරගත්ත මේ තඩමාරුව යටතේ දේවල් වල තියෙන ඇති හැටිය දැකීම, අනිත්‍ය දුක්ඛනාත්ම භාවය දැකීම, එහෙම නැත්නම් සියලු ධර්ම වල තියෙන පොදු ලක්ෂණ, නාම රූප ධර්ම වල තියෙන පොදු ලක්ෂණ, සජීවී අජීවී ද්‍රව්‍ය වල තියෙන පොදු ලක්ෂණ, මගේ නොවේ කියන ධර්ම වල තියෙන පොදු ලක්ෂණ දැකගෙන විපස්සනා කියන. ඉතින් ඒක තමයි අපි මේ කරගෙන ඉන්නේ කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ අනුග්‍රහිත කිරීමේදී සරුවචන් වහන්සේ 45 වසක් ඒ බුද්ධ කෘත්‍ය කරන කාලේ දේශනා කරපු ධර්මය මෙතකයි කියලා නෑ. ඒක කොහොමඩක්වත් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් දවස් 100ක් සරුවචන් වහන්සේ පින්නම් බෑනේ දවස් 100කට පස්සේ ඊට මහරහතන් වහන්සේලා පංචිනමක එකතු වෙලා ඒකෙන් මේ අද කියන්නේ හිතන්නේ 2600කට පස්සේනේ අද වගේ ජනතාවකට යන්න කෝකද ගෙනියන්න ලේසි, කෝකද ව්‍යාකරණයට දාන්න ලේසි, කෝකද අතින් අතට යවන්න පුළුවන් කියලා අරකින් තෝරලා ගත්තා. දේශන කරපු ඔක්කොම කොහොමඩක්වත් දෙන්න බෑ. ඒක බුසල් ගණන් තෝන් ගන්න අපිට හම්බෙලා තියෙනවා. අද වෙනකොට 84000 ධර්මස්කන්ධය කියලා අපි වචනේ සඳහන් කරන විදිහට ධර්ම විනය දෙක. අන්නේ ධර්ම විනය දෙකේදී ධර්මයේ පැත්තෙන් නායකත්වයේ දැක්ගත්තේ ඒ සාරිපුත්‍ර මහ ආස්වාමීන් වහන්සේ අපි ධර්ම සේනාධිපති කියලා සඳහන් කරනවා, අග්‍ර ශ්‍රාවක කියලා සඳහන් කරනවා. අද මේ ඉදිරිපත් කරපු ගාථාව ඒ ධර්ම ස්වාමී වූ මහ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ගාථාවක්. උන්වහන්සේ දැනගෙන ඉඳී
මට හිතෙනවා ඒ ධර්ම සංගානාවට මට ඉන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ ඊට කලින් අපවත් වුණා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම අපවත් වුණා. ඒ කාලේ උන්වහන්සේලාගේ තියෙන මේ යදෝමත් පොඩ්ඩක් බලන්න. තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම අම්මා අපතට දාලා වස්තු අතහැරලා දාලා පැවිදි වෙලා, ඒ කියන්නේ බමුණු මතේ පැත්තක දාලා බුදුහාමුදුරුවෝ පැවිදිලා රහත් වෙලා මහ රහත් වෙලා අග්‍ර ශ්‍රාවක වෙලා පෙනුණා මේක ඉස්සරහට යන්නේ නැහැ. අපි මේ පණිවිඩේ තේරුම් ගත්තා වගේ නෙමෙයි වෙන කාටවත් දෙන්න ලේසි නෑ මේක. අනෙක් පණිවිඩ වගේ කරන්න බෑ. නිසා මුනාසේ සූත්‍ර දෙකක් දේශනා කළා තිනවා. සංගීති සූත්‍රය සහ මේ අද අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රය දසුත්තර සූත්‍රය කියලා මේකට කියන්නේ. දසුත්තර සූත්‍රයේ සූත්‍ර දෙකම සංග්‍රහ වෙලා තිනවා. දීඝනිකාය පොතේ. දීර්ඝ සූත්‍ර සඳහා දීඝනිකාය. ඒ නිසා මේ අපි කතා කරපු ඉදිරිපත් කරවගත්ත ගාතාව සර්වඥ භාසිතයක් නෙවෙයි. ශාස්ත්‍ර භාෂිතයක් නෙමෙයි ශ්‍රාවක භාෂිත කියලා මම කියන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් තථාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරලා ලබ්දා. මේ දේශනා කරනකොට උන්වහන්සේ මේ දැනුම ගුණ කරන හැටි පිළිබඳව අපිට ව්‍යාකරණයක් උගන්වනවා. සංගීත සූත්‍රෙත් ඒක දකින්න පුළුවන්, දසුත්තර සූත්‍රෙත් දකින්න පුළුවන්. සංගීත කියලා කියන්නේ කට්ටිය මේකතු වෙලා මේ බුදුහාමුදුරුවෝ දීපු දේ මේ ප්‍රදියක් කඩලා මේ පැණි විතරක් වෙන් කරගෙන මේ වද අයින් කරලා ඒක නරක්ම වෙන විදියට අත ගන්න නැතුව අරසා කරලා තියලා තිනවා කාලයක් පවතින. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. අපි දන්නවා දැන් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර ඉක්මනට අමතක වෙනවා කියලා. අද තිනවා මේ තොරතුරු තාක්ෂණය ඕන තරම් තොරතුරු එකතු කරන්න පුළුවන් ක්‍රමයක්. ඉන්න තරම් මැට්ටෝ බලන්න කොච්චර තොරතුරු තිබුණත් ලෝකෙ කරන අමනකම්. තොරතුරු තිබුණට වැඩක් නැහැ, පාවිච්චි වෙන්නේ නැහැ. මේක කරන්න බැරි කොටසක් මේ ධර්ම විනය හික්මීමක්. ඒ සාරිපුත්‍ර සංසම ගොනු කරනකොට මේ දසුත්තර සූත්‍රයේ උන්වහන්සේ කියනවා දසුත්‍රම් පවක්කාමේ ධම්මං නිබ්බාණපත්තිය. දසුත්‍ර ධර්මයේ මම ඔයාලට දේශනා කරන්න හදනවා නිවන් යන්න. දැන් මේ කතා කරන්නේ අරුවත්තර මේ සාරිපුත්‍ර සංසගේ බණාණ්ඩ එකතු වෙච්ච පිරිසට පර්ෂදයට කතා කරලා කියනවා වැත්නේ. මම දසුත්‍ර ධර්මයේ දේශනා කරන්න හදන්නේ නිවන් දකින්න. සද්වචනාචි උගන්නපු දේ ගොනු කරලා පිළු කරලා නිකන් අග්ගලා හදනවා, අලුව හදනවා වගේ හදස් කරලා දුක්ඛසන්ත කිරියාවේ සබ්බං ගාන්ත ප්‍රමෝචන. සියලු ග්‍රන්ථ ධර්ම යෝග ධර්ම අයින් කරලා ඒව මිදිලා දුක්ඛසන්ත කිරියාවේ කියලා උන්වහන්සේ එකේ කරුණු 10ක් කියන මුළු ධර්මයේම පෙළගස්සනවා. එකේ කර්ම 10යි, දෙකේ කර්ම 10යි, තුනේ කර්ම 10යි, මේ වගේ ඛණ්ඩයන් 10ක් දේශනා කරනවා. අන්තිම 10 කර්ම 10 දක්වා යනවා. මේක ඔක්කොම ඉවර කරන්න මං හිතන්නේ මං වගේ මං බණ කියන්නේ කියන ටිකක් විස්තර කතා කරන මිනිස්සෙන්නේ මට අවුරුදු ගණක් යයි. එනිසා අපිට බෑ මේ සූත්‍රයේ දීර්ඝකය වගේ සූත්‍රයක් මේ දවස් දෙකේ බණ වලට ඉවර කරන්න. නමුත් මං හිතුව පටන් ගන්නවා කියලා අද ඒ විදිහට කතා කරපෙකේ මේ පළවෙනි කාරණාව 10 පළවෙනි එකේ කරුණු 10 දින පළවෙනි කාරණාව විතරයි මම අද මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්න පුළුවන් දල වශයෙන් අර ඊට පස්සේ දින ඔක්කොම එකතුව තමයි ඔය තියෙන්නේ. ඊට කියන්න හදර හැම දෙෙම කුඩුම්බිය තමයි. කෙලකමිනිච්ච දෙය තමයි. ඒ නිසා ඒක තුල තේරුම් ගන්න බැරි දේවල් තමයි ඊගාව කාරණා. ඒ වගේ 10 එකේ කාරණා 10 වෙනකොට දෙකේ කාරණා වලින් කියන්නේ ඕකම. තුනේ කාරණා වලින් මේ විදිහට මේ තොරතුරු අරිට භාෂාවක් ව්‍යාකරණයකට දානවා වගේ තොරතුරක් නොදන්න කෙනෙකුට අතින් අතට යවනකොට පෙළගස්ස ඕන ඇති. මේ මානව ඉතිහාසයේ පළවෙනි වෙච්ච වැඩ මේ. ඒක ඉස්සෙල්ලා දැනුම ගොඩාක් තිබුණා. ඒක ඉස්සෙල්ලා මේ බ්‍රාහ්මණ ආගම තිබුණා. උපනිෂද් ධර්ම තිබුණා. එතනින් ගියාම ওই අරාබිකරේ වෙනමම ශිල්ප තිබුණා. එකකවත් ඒ ගුණුව නැහැ. ඒ ගුණුව නැති නිසා අතින් අතට යනකොට මෙයා අකින දෙ නෙමෙයි ඊගාව එක නගිනියක්. ඊගාව එක නම් අහගෙන ඉඳලා වෙන එකක් කියන්නේ. දැන් මේක ධාතබන්ධනයකට වගේ යොමු කරාට පස්සේ ඒක තැනක වැරදුනොත් ගණක් නැහැ. ඔක්කොම හරියටම මේ දැලක් ගැට ගැස වගේ ගැට ගහලා තියෙන මේක. ඒකට අන්තිම දක්ෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එනිසා සමහරු පසුකාලීන මේක කියවපු පසුකාලීන ආචාර්යවරු මේ අභිධර්මයේ වගේ දේවල් වලට මුල්ුණේ
දැනුම ගොනු කිරීම පිළිබඳ මුල්ුණේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා අද දක්වා මේක යනවා දිගටම. හැබැයි මේකේ තියෙන එකයි ලැපිල්ලක්වත් පාපිල්ලක්වත් වචනයක් කාටවත් අයින් කරන්න බෑ. අයින් කරුවොත් හරියට මේ කම්පියුටර් එක තියෙන සර්කිට් එක කැලලක් ගැලවෙනවා. මේකකතර කරන්න. මොකකතර කරන්න ඊට පස්සේ. මුළු එකම දැනගන්නවා. අඩු ගානේ කටපාඩමේ. ඒ කියන්නේ සුතමේ ඥානෙ. ඊට පස්සේ ඒක හපල කරන්න පුළුවන්. මේ කියන දේ මේකත් එක්ක ගැලපෙන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතාව කොහොමද? පෙරපසු සම්බන්ධය කොහොමද? ඊට පස්සේ පුදුම රසයක් තියෙනවා. ඒ සුතමේ ගත්ත දේ චින්තාමේ වශයෙන් ඒකට අපි අනුමාන ඥාන කියනවා. ණය විපස්සනාව කියනවා. ආකාර පරිවිතක් කියනවා. තර්ක ඥාන කියලා කියනවා. අර දන්ත දැනුම තමගේ ජීවිතයට දාලා කල්පනා කරලා බලනකොට මේ සරුවචනාතිකේ දැනුම මහා සාරිපුත්තු සාන්සි ගුණ කරලා තියෙනවා. ගුණවත් පිසිතුරුයි ධර්මවත් පිසිතුරුයි මේ වදයක් වා. දිගට තොරතුරු තියෙනවා. ඊට පස්සේ ඒක භාවනා කරලා දවසක අත්දකපු වෙලාවේ අර කියලා තියෙන කාරණා ලුණු පිළිබඳව අහලා ලුණු ටිකක් අතගාලා ඊට පස්සේ ලුණු ටිකක් දිවේ තියාගත්ත දවසේ තේරෙනවා ඔන්න ලුණු කියන්නේ මේකයි. ලුණු ගැන ඇහුවට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු අතගාලා පැකට් කරාට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු ගැන PhD කරාට පොත් කියවට ලුණු තේරෙන්නේ නැහැ. දිවේ තිබ්බ ගමන් ලුණු කැටයක් ඕක තමයි අරුවචනාසි බුද්ධ විඳත් ওই ලුණු කැටේ ඕක රසමයි. දේවදත්ත බුද්ධ විඳත් ඕකයි. තම්බි මුස්ලිම්මන සි බුද්ධ විඳත් ඕකයි. අසප්පුරුසේ බුද්ධ විඳත් මිත්‍යා දෘෂ්ටිකේ බුද්ධ විඳත් සත්පුරුසේ ලුණු එකනේ. ලුණු රසය. ඒ වගේ තමයි මේ කියන ධර්මයේ කවදා හෝ තොලකට ගාගත්තොත් එකම විමුති රසයයි තියෙන්නේ. ඒක කිසිම නෑ ගෑනු පිළිම වෙනසක්. ඒක කිසිම නෑ බුදුමගේ කාලේ දැන් කාලේ කියලා වෙනසක්. ඒක කිසිම නෑ ඉන්දියාවේ දැන් කියලා වෙනසක්. ඉස්සරුණේ පස්සරුණේ කියලා වෙනසක්. ඉතින් අපි ඔක්කොම ඒ රසය තොලකට ගහ ගන්න තමයි මේ එකතු වෙලා මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේක දිගට ගොනුව දිගේ යනකොට අපි මොනතරම් වටිනා සම්ප්‍රදායක උරුමක් කාර්යද කියලා හිතනවා. අපි මෙතෙක්කල් මොනවද කර කර හිටියේ කියලා හිතනවා. මෙතෙක්කල් කෙරුවේම මේ ලාභයට සත්කාරයට බඩවඩා ගන්න, කටවඩා ගන්න, කුට්ටිය කඩා ගන්න දඟලපු දඟලිල්ල නිසා අපිට මේ වගේ නැහැ. හොයන්න වෙලාවක්, අහන්න වෙලාවක්, කරන්න වෙලාවක් නැහැ. নানা ප්‍රකාර නිදහතර කරන දෙදී හිටියට මේ ක්‍රමේ නොදන්න තාක්කල් මේ කියන්නේ හතර දේවල් නොදන්න තාක්කල් උපහාසයට වගේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මුර්ගයි කියලා. මනුස්සකම නෙමෙයි. මේක අත්දකපු දවසේ තමයි මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතන්නම් ඉන්නවා අපි කෙලිකාරව තමයි, අපි දක්ෂව තමයි, අපි අරාර ශේෂ්ඨව දක්ෂව ගියා. මොන් සර්වඥාන්සේ සඳහන් කරන මේ ධර්මය තුලකට ගා ගන්නකම් මේ අනවශ්‍ය දේවල් පිළිබඳව කතන්දර ගොත කොටා ගම්පපලව කතා කර කර කය මහන්සි කරන ගත කරන තාකල් මගෝ කියන වචනේ පාවෙ මුර්ගයි. ඒ මුර්ග භාවයේ නරක නැහැ. ඒකේ ඉඳලා මේක තොලකට ගාගත්ත දවසේ එන සත්පුරුෂ පැත්තට යනවා. එහෙම නැත්නම් ශාද්ධර්මයේ පැත්තට යනවා. යෝනිසමනසකාර පැත්තට යනවා. ඒ මුර්ග තැන ඉඳලා ඒ යෝනිසමනසකාර පැත්තට ශාද්ධර්මයේ අනේක කාගේ විනිශ්චයද කොහොම වෙනවද කියලා කාටවත් මයිතියක් නැහැ. මම අපි පිරිසක් ප්‍රම් භාවනා කරනවා ධර්ම දේශනා කරේකට කවුරු තේරුම් ගන්නද නැද්ද කියන එක මොනම තාලෙන්වත් විනිශ්චය කරන්න ඒ කෙනාටත් බෑ කියන කෙනාටත් බෑ සර්වඥාන්තරවත් බෑ. ඒක තේරුම් ගන්න බැරිකම කාගවත් දුර්ලභම නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් නම් ඒ නම්බුකාරකම කුත් නැහැ. ඒ හම්බුනත් උනා අන්න හරියට නැවති. ඉතින් සාමාන්‍ය කීසියෙත් මේ තරම් මෙච්චර මහන්සිල බණ කියලා දුනට ඔක්කොටම තේරෙන්න ඕනයි කියලා එහෙම අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝත් එහෙම අපේක්ෂාවක් නැහැ. සාරිපුත්තු සාන්තිකෙත් නැහැ. ඉතින් බණ්ණන් චින්තා මේ තේරුම් ගන්න බණ්ණන් සුත මේ වශයෙන් තේරුම් ගන්න කියලා බලාපොරොත්තු තියනවා. මිස වෙන්නේම නැහැ. හැබැයි හැම කෙනෙක්ම බෞද්ධලිකව බලන්න ඕනේ උපරීම රස උපරීම අද්දකීම උපරීම තුලකට ගා ගැනීම කරගත්තොත් ඒ කෙනාට පැහැදිලිවම අර කලින් සඳහන් කරපු චේතෝ විමුක්ති ඵලය හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය තමන්ට ලැබෙනවා. චිත්තක්ෂණ වශයෙන් හෝ දීර්ඝ කාලිනේ. ඒ විතරක් නෙවෙයි ලෝකෙට පුදුමාකාර සුන්දර කම්පන වේගයක් ආදර්ශයක් නිහඬ බණක් වෙන්න පටන් ගන්නවා.
මේක ලෝකෙට අවශ්‍යයි. අද ලෝකෙ පෙළෙන තැළෙන තත්ත්ව දිහා බලනකොට මේකේ කමකරන දේවල් අල්ලගෙන ඒක අවශ්‍යයි. නමුත් කරන්න පුළුවන් එන්නේ තමයි මේක තොලකට ගාගත්ත කට්ටියට විතරයි. අන්න එවැනි ධර්මයේ රසයේ පිළිබඳව මතක් කිරීමක් හඳුන්වා දීමක් කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් යටතේ බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඇත්තන්ට කියනවා ඒකෝ ආවසෝ ධම්මෝ බහු උපකාරා. ඇත්ත මේ මම ගත කරන මුළු ජීවිතේ බුදුහාමරොත් එක්ක මෙච්චර ලං වෙලා ගත කරපු ජීවිතේ එක ධර්මයයි මම දන්නේ ඒක භාවිතා කරන කෙනාට බොහෝ උපකාර කරන. ඒකෝ ධම්මෝ බහු උපකාරෝ. ඛතමෝ ඒකෝ ධම්මෝ. අප්පමාදෝ. මොකද්ද මහණෙනි මේ ඇසුරු කිරීමෙන් බොහෝ උපකාර ලැබෙන ධර්මය අප්‍රමාදී. එතන අපි මගේ ජීවිතේ මේ විදිහට නෙමෙයි වෙන විදිහකට මේ අප්‍රමාද ධර්මයේ පිළිබඳව වචනේ ඇහෙනකොට ඒ ඇහිච්ච ස්වරූපය ගැන මතක් කරනවා නම් ඒක හරීම හාස්‍ය ජනක එහෙම නැත්නම් ඒක උප්පණ්ඩලයක් විහිළුවක් වගේ විද්‍යති විජාතික අබෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අබෞද්ධ වෙන්න බෑ ස්වාමීන් වහන්සේ උනාට පස්සේ අබෞද්ධෙක් ස්වාමීන් වහන්සේ නමක් පාඩපත් වෙලා මම ගිහිල්ලා කතා කරනකොට මේ ලංකාවේ ධර්මදීපේ බෞද්ධ පාසක කෙනෙක් විදියට ගිහියෙක් විදියට ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාදය දන්නවද කියලා මම දන්නේ නැහැ. ඉතින් කොහොමද වෙන බෞද්ධෙක් වෙන්නේ? බෞද්ධෙක් විසින් දත යුතු උපරිම පහාර ලැබෙන ධර්මය දන්නේ නැතුව අපි මේ බෞද්ධයන් වශයෙන් කාරෝ සංගහන අනුන්ට කියලා දෙන්න හදනවා, ඒකට තට්ටු කරන අයට විරුද්ධව හටන් කරන්න හදනවා, දන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔබ වහන්සේට වැරදිලා කියලා. වැරදිලි වර්ධින්නේ නැහැ, මොකද මම අනිවාර්යෙන් බෞද්ධෙන්නේ. හැබැයි මම බව ප්‍රමාදේ දන්නේ. ඊට පස්සේ කොහොම උඹලගේ දින ඔලොමොට්ටලකම තමයි ඔය කියන්නේ. උඹලා ධර්මදීපේ ඉපදිලා ලෝකයේ ධර්මයේ දෙන්න කට අරගෙන බලන් ඉන්නවා. හැබැයි මේ බුදුහාමුදුරු කිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඒනිසා කවුද අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කියලා අහන්නේ. මොකද සද්ධර්මය මොකද්ද අසද්ධර්මය කියලා දැනගන්න භාවනා කරන කෙනාට එච්චර අමාරු නෑ. ඕන කෙනෙක් කතා කරනකම් අහගෙන ඉන්න එයාගේ වචන කීයක් ගත කරන පැයේ තප්පර කීයක් මේ අප්‍රමාද ධර්මය ගැන කතා කරනවද කියලා බලන්න. එහෙම නැත්තම් එයා ඉන්නේ ප්‍රමාදයක, තමනුත් ප්‍රමාදයක, රටට ප්‍රමාදයක. ඒ ප්‍රමාදී යන කතාව තමයි බුද්ධහම කියන්නේ. බුද්ධාගමේ කටපති කරන්නේ ගියොත් ප්‍රමාද. බුද්ධ ධර්මයේ තියෙන්නේ අප්‍රමාදේ. ආගමත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. ඒ ගැන ඕගොල්ලෝ එච්චර කැමති වෙන එකක් නැහැ මම මෙහෙම කියනවා. මම බෞද්ධ භික්ෂුවක් නිසා. මොකද එන්නේ එන්නේ කියන හොඳටම පැහැදිලි. බුද්ධ ආගමට ගියොත් ධර්මයට පිටුපාඩ වෙන ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒක හලවත් තියෙනවද බලන්න. බුද්ධ ආගමේ වැඩ කරනකොට අප්‍රමාදේ ගැන කතා කරලා අප්‍රමාදයට යොදවල අප්‍රමාද ක්‍රියා කියලා දෙන්න තැනක් ඇත්තේ නැහැ. ඒක මම මගේ මේ බෞද්ධ ජීවිතේ හැටියෙන් මං කියන්නේ. ඒ නිසා ගැටපේ පන්සලේ තිබ්බ එක සම්මන්ත්‍රණයකදී මට මතකයි ওই බෝකට ප්‍රේම රත්මහත්තයා මතක් කරා. පිටරටින් ආපු කට්ටියකට මේ බුද්ධ ආගම ಜಾති දෙකක් තියෙනවා, ජනප්‍රිය බුද්ධ ආගම කියලා එකක් තියෙනවා. බුද්ධ ධර්මය කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කවදාකවත් බුද්ධ ධර්මය දකින්න හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ ජනප්‍රිය බුද්ධ ආගම විතරයි. ඔය ඇවිල්ලා හදිසියක බලන්නත් බෑ. නමුත් ඒක බුද්ධ ආගම කියලා හිතන්න බෑ. ඒක හරියට මේ අලි බලන්න නුවර පෙරහැර බලන්න යනවා. අලි බලන්න යන්නේ ලාහුගල. ඔය ඉන්නේ කීකරු අලි. අපි දන්නේ උන් විතරයි 60 70ක් ආවට අනියංගේ ස්වරූපෙට ගිහිල්ලා බලන්න සූ එකට ගිහිල්ලා බලලා හරියන්නේ නැහැ. උන්ගේ පරිසරෙට යනවා. හැබැයි එතකොට ඉතින් බෝතල් ලියලා තියලා යන්න ඕන. අලි බලන්න ගිහිල්ලා එන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒ වගේ තමයි අද බුද්ධා. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ සාරිපුත්‍ර සෝහන්තේ පෙරලා අපිට පෙන්වන දේ, කෙනෙකුට බහු උපකාර වෙන දේ, ශාසනයට බහු උපකාර වෙන දේ, ඇහුවොත් කාට හරි කෙටියෙන් කියලා දෙන්න ඕන දේ, අපි කොච්චර දැනගෙන හිටියද, අපි කොච්චර මේක ත්‍රිජු කරනවද, අපි ඒක ඉස්රායන් තියාගෙන ඉනවද කියලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් අපි කාලයේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ එහෙම නිසා එක එකන බුද්ධිලිකව ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේක මානව විදින පොදු දුර්ලභම.
බෞද්ධයෙක් දෙන පොදු දුර්ලභමක් හරිය කැමැති ආගමකට බෙර ගහන්න ගෙජ්ජි හොල්ලන්න පොඩි අරගෙන වටි වටි ඇවිද ඇවිද සාදුකී කැ ඉන්න කැමැති. ඒ අප්‍රමාදේ කෙන කතා කරුවොත් නෑ අම්මෝ ඉව කරන්න බෑ අපිට ඉවර තේරෙන්නෙත් නෑ ගැඹුරුයි. අපි මේ ප්‍රමාද ධර්මයක් තියෙනවා මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුර ගාවට යන්නයි කැමැත්ත. ඒක ප්‍රමාදේ බව තේරෙන්නේ. මේ මතු වෙන බුදුහාමුදුර ගැන කතා කරනවා කියන්නේම ප්‍රමාදේ වැඩිලා අප්‍රමාදේ පන්න ලැබව කියන්නේ කිව්වොත් එහෙම එළියට ගිහලා කිව්වොත් නම් ගුටි ගන්න. කීසම බණ කියන විලාට ගේට්ටු වහලා තියෙන. එහෙම නැති වුණොත් එහෙම ගුටි ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ වුණත් විශ්වාස කරන්න බෑ. ඒක ඕගොල්ලන් ඕනේ මේ ආගම වවාගෙන පිං කරගෙන කටමැල්ල පුරවගෙන මතුබුදු වෙන බුදුහාමුදුරු ලව්වා නිකන් යකන්ඩිය රූම් එකේ බෙන්දෙක් ගිහිල්ලා බහින වගේ නිවනට යන්න ඕන කරනවා මිසක් කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ මේ අප්‍රමාදේ අරහා ඒ බුදුහාමුදුරු ගත්ත ප්‍රයත්න වගේ දුෂ්කරවත අරහා ඉදිරිය යන ගමන ඕනකමක් නැහැ ඒක තේරෙනවා කට්ටියත් එක්ක දවස් 3-4ක් එකට ඉන්නකොට කොච්චර සුඛ භෝගී කරගන්න හදනවද කොච්චර මේ නිවන තමයි ළඟට ගෙන්නන්න හදනවද එතෙන්ට යනවා ඒක මේකකින්වත් මම ඔක්කෙනෙක්වත් මන් දුතාහි කරන්නේ නෙවෙයි හදන්නේ. ඒ මොකද මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසියට දාපු පාලි ටෙක්ස් සොසයිටි එකේ ලෝක ප්‍රසිද්ධ හැම දක්ෂ කට්ටියම එකතු වෙලා ඒගොල්ල බැලුවා මේ බුදුහාමුදුරෝ කියන වචනේ බුදුහාම කියන දේශනා බුදුහාමුදුරන්ගේ අර්ථය කෙටියෙන් කියලා දෙනවා නම් කොහොමද කියලා දෙන්නේ කියලා බලන්න. බුද්ධම පටලවිල්ලකට කියන කිසි කෙනෙකුට හිතා ගන්න බැරි වුණා කට්ටියක් කිව්වා බුදුරජාණන්සේ කියන්නේ සීලුම් දෙයක වෙලා තියෙන චතුරාර්ය සත්‍ය කියලා. තාවකඩියෝ මිස්සු උඹලට තේරෙන්නේ ඒක තියෙන පටිච්චසමුප්පාදය කියලා. තාවකඩියකෝ ඔය මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා වෙන තියෙන්නේ ඒ ඔය ඌ වෙන මොනවද කියලා. තාවකෙනක අයියෝ මේ ගොල්ලෝ මිස්සු කෙලින හැටි මේ අනිච්ච දුක්ඛ ගැන නැත්තන්නේ ඔක්කොම තියෙන්නේ. තාවකඩියක නෑ මේ රාග ద్వේෂ මොහේ ඔක්කොම තියෙන්නේ. තාවකඩ පිසු හදාගෙන දක්වා මේ සම්මාදිට සම්මා සංකප්ප ගැනීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියන එක්කිනකොට කතා තවාතයක් නැහැ. මූල ධර්ම හදාරන්න ගියොත් ඔය විශ්වවිද්‍යාලවලයි අනම්මනම් පිසු කියන පිස්සු හොඳ හැදිච්ච කට්ටේ ඉන්න හොඳ පිස්සු තියෙන අය. උන වැඩිම ඔය පීර පීර ගණු ගණු කරන එක තමයි. අහන්න බෑන බුදුරජාන්සේ දේශනා කරපු එකේ මොකද්ද පින්දාර්ථය කියලා. තේක බීලයිල වාඩි කරන පැය ගණන් කියවයි. එක්කෙකුට ඔක්ක පටන් ගන්න තැන දෙන්නේ නැහැ අනතර දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මතයට එනකම් මාත් හිටියේ මේක ගොනු කරන්න බෑ. බුදුරජාණන් ශ්‍රීන්දි ගොනු කරන්න බෑ. ඇත්ත තමයි පරිසම්පාදයත් ඇත්ත. චතුරාර්ය සත්‍යයත් ඇත්ත. ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඇත්ත. අනිච්ච දුක්ඛ නත්තං ඇත්ත. සීල සමාධි ප්‍රඥා ඇත්ත. රාග ద్వේෂ මොහ ඇත්ත. ඉතින් හත් දෙයියනේ මේ ගෙදර වැඩ කරන ගමන් දරුවා මල්ලාට අගින ගමන් ඔක්කොම ඉගෙන ගන්න කිව්වොත් පොත් මෙච්චර විතර උසක් තියෙන ඉගෙන ගන්න. පුළුවන් වේද විනාඩි 5ක් භාවනා කරන්න. ඉවරයක් කරන්න. වේගුටවත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. වේගුලකට ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. බලන්න මෙතෙන්දි සාරිපුත්‍ර සාහිත්‍ය මේ සියලු ප්‍රශ්න වලට එක උත්තරේ තියෙනවා. එවත් මේ බහූපකාර එක ධර්මයක් තියෙනවා අප්‍රමාද. ඊර්වසිතින් අපිට කීතයක මේ උගතුන් බණ භාවනා කරන්නේ නැතුව පොත් පෙරලන්න ගියොත් කොච්චර අමාරුකට වැටෙනවද? ඒකෙන් පේනවා මේගොල්ලෝ මොනවද හොයන්නේ කියලා. නමුත් තමන් භාවනා කරලා චේතෝ විමුක්ති ඵලයේ හෝ චේතෝ පිළිති පරසමාපත්‍ය බලාපොරොත්තු වෙනවා නම් අපිට කෙටි කියන්නම් බෑ. මේ ඉදිරිපත් කළ යුතු එක දෙයයි තියෙන්නේ. බහූපකරණ එක දිහයි තියෙන්නේ. ඒක දන්නේ නැතුව මේ අනුන්ට උගන්වන්නයි PhD ගහන්නයි බුද්ධාගම ආඩම්බරය කරගන්න ගියොත් පඹ ගහලේ පැටුණා වගේ මී වැද්දෙක් ගිහලා මීයක් අඩන්න ගිහලා ඔළුවට මී මැස කරගෙන වගේ කිලෝරක් නැහැ. ඒ නිසා තමන්වත් අඩුගාන මේක තේරුම් ගන්න පුළුවන් නම් බුදුන් දේශනා කළ සාරිපුත්තු ස්වාමීන් වහන්සේකින් අනුමත කරන ලද එක ධර්මයක් තියෙනවා. ඒක තමයි මේ මුළු දසුත්තර සූත්‍රෙම යන්නේ එක දිගේ. ඒතර ප්‍රමාදී අපි කොහොමද අවුරුදු 2600කට පස්සේ වෙන රටක පරම්පරා ගානකට පස්සේ මේ කියන අප්‍රමාදී බුදුන් අදහස් කරපු අදහස බුදුහාමුදුරගේ අර්ථකථන අපිට තියෙනවා. අපිට තේරෙනවද මේ අප්‍රමාද කියන වචනේ තේරෙනවද කියලා බැලුවොත් අප්‍රමාද කියන වචනේ අපේ සිංහලේ ඇත්තෙම නැහැ.
හැබැයි වාසනාවට තියෙන ප්‍රමාදයේ කියන එක සිංහලයේ හැමතැනම තියෙනවා. සිංහලයේ ඕනේ වැඩක් කරන්න කියන ප්‍රමාදය අද බනට එනකොට මම පැය භාගයක් ප්‍රමාදයි. තේරෙනවද? මේ තමයි ජාතික ලකුණ අපේ. ඕනේ වැඩක් කරන්න කිව්වොත් පැය භාගයක් පමණයි. ඒක තේරෙන්නේ නිසා හරි ලේසි අප්‍රමාදී තේරුම් ගන්න. සංසන්දනාත්මකව. ඒ නිසා මතක තියාගන්න යමකට අපි පමා වුණා අප්‍රමාදී නැහැ. කලට වෙලාට හරියට වැඩේ කරා අප්‍රමාදී. ඒ කියන්නේ අපිට අප්‍රමාදී කියන නරක වචනේ හරහා විහිළුවක් හරහා එහෙම නැත්නම් උප්පණ්ඩනයක් හරහා උපහාසයක් හරහා අප්‍රමාදී සාක්ෂි කරගෙන අප්‍රමාදී තේරුම් ගන්න. නමුත් ඒකමද සරුවචනාදී කිව්ව අප්‍රමාදී. ඒකමද මේ මහා සාරිපුත්තු සමසේ දේශනා කරන අප්‍රමාදී කියලා බැලුවොත් මම මේ කරුණ ඉදිරිපත් කරන්න හදනේ පොඩ්ඩක් හදිසි වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලන්න. ප්‍රමාදේ නැති වෙච්ච පමණින් නැත්නම් අපි දන්න විදිහට මේ වෙලාවට වැඩ කරනවා කියන එක පමණින් අප්‍රමාදේ අර්ථකථනය වෙනවද කියන්නේ. ඉතින් එතකොට මේ බුදුම ස්වාමීන් වහන්සේලා මේක පොඩ්ඩක් තව තේරුම් ගැනීමට මේක විදහ දක්වන පතුරු ගහලා පෙන්නන විසිතුරු කරලා පෙන්නන ක්‍රමයක් තියෙනවා. ලෝකයේ ඔය පෞල් කණ අය වගකීම් තියන අය එහෙම නැත්නම් ඔය ආගම ධර්ම කටයුතු කරන අය හැම වෙලාවෙදීම තමන්ගේ කළ යුතු යුතුකම් වෙනුවෙන් විශාල වෙහෙසක් ගන්න විශාල දුක්ගෙනිලා ගන්න විශාල කායික මානසික වෙහෙස ගන්න දරුවන් කෙරෙහි යුතුකම් රට වෙනුවෙන් යුතුකම් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ යුතුකම් කායික මානසික පුදුමාකාර වෙහෙසක් ගන්න. ඉතින් ඒ යුතුකම් පමා නොකර අප්‍රමාදව ඉෂ්ට කරන්න පුළුවන් නම් එයාට සමාජයේ ඒ සමාජිකත්වය ලැබෙනවා. පවුලේ පවුලේ සමාජිකත්වය ලැබෙනවා. රටේ පුරවැසිකම ලැබෙනවා. එයා සාමාන්‍යයෙන් මේ කළ යුතු යුතුකම් කිරීමාදී පමානු විච්ච කෙනෙක්. අඩු ගානේ ගැන තකන කෙනෙක්. වෙලාවට වැඩ ටික කරන්න හදන කෙනෙක්. නමුත් මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන මම හිතර මේ ටික තේරෙනවා කියලා හිතාගෙන යුතුකම් වගේම චාරිත්‍ර වගේම අයුතුකම් වගේකුත් තියෙනවා වාරිත්‍ර වගේකුත් තියෙනවා. හැම කෙනෙක්ම කළ යුතු යුතුකම් තියෙන අතර අයුතුකම් වගේක් තියෙනවා. හැම කෙනෙක් කළ යුතු චාරිත්‍ර වගේම වැරකී යුතු වාරිත්‍ර වගේක් තියෙනවා. මෙන්න මේ වාරිත්‍ර වශයෙන් නොකඩ යුතු අයුතුකම් වැළැක්වීමත් අපි කොච්චර අප්‍රමාදද ප්‍රමාදද කියන එක තමයි අපිට මේ යටිපහුව වෙලා තියෙන කාරණා. තමන් අතින් මේ යුතුකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා හෝ අසාධාරණකම් අයුතුකම් ධර්ම අධර්මකම් කොච්චර සිද්ධ වෙනවද ඒක අපි දන්නවද? ඔකේම අපි චාරිත්‍ර කරන්න ගිහිල්ලා වැළකේ යුතු වාරිත්‍ර ධර්ම නොකළ යුතුකම් පිළිබඳ අවබෝධයක් තියෙනද බැලුවොත් අපි මොන්ටිසෝරි පන්තියවත් නැහැ. කිසිම කෙනෙකුට හැඟීමක් නැහැ අපි මේ ගත කරන ජීවිතය පරිසරය හානි කරන පැත්තෙන් කොච්චර අයුතුකම් කරනවද කියලා. මේ විශ්වයේ රත් වෙන එක සම්බන්ධයෙන් අපි දැන නොදැන මේ යන රැල්ල දිගේ ගිහිල්ලා අපි මේ පැවිලෙනකින් නේද පිටු දානවා කියලා. ඒක මේ මගේ සැප පිණිස සහ අපේ සැප පිණිස අනුන් සූරා කෑම. තමන්ට වෙලාව හම්බ වෙච්ච වෙලාවයි සූරා කෑම ඇති. ඒක කියන ප්‍රශ්න නැති මගේ සැපට නේ කරන්නේ. ඉතින් ඔක නොකර බෑනේ. අපි කට්ටියගේ සැපට නේ කරන්නේ. හම්බ වෙච්ච හැම එකම එකයි. දෙසරයක් හිතන්නේ හම්බ වෙච්ච ගම කුට්ටිය කඩා ගන්න කිය ගම අයුතුකම් කරනවා අසාධාරණකම් කරනවා අධර්මකම් කරනවා. ඒ අසාධාරණකම් වල සමහරක් ඒවා හිරේ වැටෙන දේවල්. සමහරේ වනේ නම්බුකාර කට්ටියක් කරනවා නම්බුකාර කට්ටියව නීති වලට දාලත් නැහැ. ඉතින් අපි පුළුවන් ඇත්තෝ ඒ ටික කරගෙන යනවා. එතකොට මේ එක්කෙනෙක් දෙන්නේ අසාධාරණකම් කරන නිසා අයුතුකම් නිසා තැලෙන පෙලෙන පීඩිත ජනතාව මිත්‍යකයි කියන්නේ. නිකමට හිතන්න අපි මේ සැපසීමේ කටයුතු කරගෙන යනකොට අපි මේ සකල සිරින් පිළිසිරි ලංකාවේ ධර්මද්වීපේ සම්මා දිට්ඨිය තියෙන කට්ටියනේ. අපි මේ කරගෙන යනකොට ඒක නැති මිත්‍යා දෘෂ්ටික ඇතුව පිළිබඳ අපි කොහොමද හිතන්නේ? අපි ඒගොල්ලෝ හිතනද මේ අපේ මට්ටමේම කට්ටිය කියලා නැත්නම් අපි ඒගොල්ලෝ අව탁සිරු කරනවා. ඒ කරන්නේ අයිතිකත් කවුද අපිට අයිතියක් දුන්නේ? එමන්සේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා එමන්සේ අපි වගේ වැඩ කරන්නේ නැහැ කියලා පහත් කළ සලකන්නේ
මේ බුදුහමතු දකින්නේ නොසන්දාල කල්පතිය. අයුතුක. ඊටපස්සේ වැත්තක දානකොට තිරිසනෙක් එක්ක කල්පිත කරනකොට උගෙන් වැඩ ගන්නකොට අපි හිතන්න කොච්චර විදියට උගේ පහසුකම් ටික අපි දෙනවද? උගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරනවද කියලා? කදාක හිතන්නේ නැහැ නේ උට. ජීවිතයක් තියෙන උට උත් සැප කැමති කියලා. කදාවත් නැහැ අපි යන්නේ. ඒක තිරිසන. ඌ වැඩ කරන්නේ මට. පුළුවන් තරම් වැඩ කරනවා. අපි කියන්නේ කඹුරපක්. ඉතින් ගස්කොලම් වලට. ගස්කොලක් එක වැඩ කරන අපි කොච්චර ප්‍රයෝජන දෙහලා කරලා වැඩ කරනවා. නැත්තම් ඌට කතා කරන්න බැරි නිසා. ගස්කොලම් වල කතා කරන්න බැරි නිසා අපිට මනාවට අපි අසන්න වෙලා ගන්න. ඊට පස්සේ ගහට කොලට ගඟට දුන්නට අපි හලක නැටි දියා බලන්න. පොදු වස්තු වලට. හම්බෙච්ච විලාදී අපේ පහසුව පිළිස අපි පාවිච්චි කරනකොට ඒ පිටිවල පිටිමේදී අපි අතර තියෙන දුර්ලකමට අපි කියනවා වාරිත්‍ර ධර්ම. එහෙම නැත්නම් අපි ළඟ ශික්ෂණයක් නැහැ, අශික්ෂිතකම කියලා කියනවා. මෙන්න මේක පිළිබඳව කවුරු හරි එහෙම අපිට පෙන්ලා දුන්නොත් මරා ගන්නවා. උඹලඟ මෙන්න මේ විදිහේ ප්‍රමාද වැඩ වගේක් තියෙනවා, අසාධාරණ වැඩ වගේක් කරනවා, අයුක්ති වැඩ වගේක් කරනවා, නොකොට යුතුයකම් කරනවා කියලා කවුරු හරි කිව්වොත් අපි නම්බුකාරකම මරණයට එහා යනවා. නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට අනම්බුව මෙල්ලා දුන්නොත් මරණයට එහා. ඉතින් භාවනා කරනකොට අපි බලන්න දෙන්නේ කරන්න තියෙන යුතුයකම් කරන එක නෙවෙයි. අපි අතින් සිද්ධ වෙන අයුතු නොකට යුතුයකම් නොකිරීම වෙනුවෙන් අපි කොච්චර අප්‍රමාදද කියලා. ඒක හරියටම වෙලාවට කරනවා දැක්කත්. කද්දාක හිතපු නැති විශය. කවුරක්වත් හිතපු නැති විශය. ඒ නිසා අප්‍රමාදය ගැන කතා කරන මහා ධාර්මික සාංශ මතක් කරන්නේ මේක බහූපකාර දෙයක්. ඒක නිසා අප්‍රමාදය තියාගෙන ඉස්සරහින් තියාගෙන ඒක සම්පාදනය කරන්නට යනකොට අපි ප්‍රමාදයේ ඝන බහලකම ප්‍රමාදයේ තියෙන පැතිරිච්ච ස්වභාවය අන්ධකාරය මෝඩකම මෙන්න මෙච්චරයි කියලා අපි දැනගත්තේ නැතුව කතාප ප්‍රමාදය අයින් කරන්න බෑ. ප්‍රමාදේ ප්‍රමාණ කරන්නේ නැතුව ප්‍රමාදය අයින් කරන්න බෑ. ඒ නිසා අපි අන්ධකාරයේ ප්‍රමාදයේ ගත කරන කෙනා අප්‍රමාද පහන පත්තු කරලා ඒ පහන් ආලෝකයේ ආභාවේ ප්‍රකාශ ශක්තියෙන් බලනවා ඒ පහන වැඩ කරනකොට කොච්චර ආත්මස අන්ධකාරය වට කරලා තියෙනවා. ඒක නිසා අපිට අප්‍රමාදිකන අහණ්ඩත් කලින් හිතිය සම්පූර්ණ ප්‍රමාදයේ කියන සමීකරණයට ගියොත් අප්‍රමාදයේ දැම්මට පස්සේ අපිට පේන්න තියෙන මෙතෙක් සංසාරේ කරපු ජනකාය ජන විඥානයේ තියෙන විශාල සෙනගතර කෙරෙන වර්තමානයේ හරස් කරගන්න සම්නික්ෂර ප්‍රමාදයක තියෙනවා. අන්නේ ප්‍රමාද සම්තාරික ගත කරපු අපි ප්‍රමාදේ වැටි ගත කරන මනුස්සයන් සහ සතුන් ඉන්න රටක ජනතාවක අපි මේ අප්‍රමාද පහන් දැල්ල පුච්චරක් ඉදිරියට පවත්වාගෙන යන්න උනන්දු වෙනවද තමන් භවිකීමක් කරගෙන තියනවද කියලා බැලුවොත් ඒකයි මම කිව්වේ අහලවත් නැහැ කර යුතු උපකරණ දන්නේ නැහැ කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ අදහස් කරපු අප්‍රමාදේ දැනගන්න වැදගත්ම දේ තමයි අපි නොකට යුතු නොපනත්කම් කිරීම. අතින් කොච්චර ප්‍රමාදද, කොච්චර වසංගනවද, කොච්චර නොසලකයිද, කොච්චර බයද, කොච්චර එක ෂට මායාවිකමින් වහලා තියෙනවද කියලා බැලුවොත් අපි ළඟ තියෙන සෑම දැනුමකින් අපි කරන්නේ අපේ තියෙන නොසන්ඩාකම් වහණ්ඩයි තමයි දැනුම කියලා කියන්නේ. තංගා දැනුව තියෙන කරට හොඟක් නොසන්දාරකම් වහන්න වෙලා ඇති. ඒකයි ඉච්චර දැනුම පස්සෙ. දැන් පොඩි දරුවෙකුට වසන් ගන්න මොකක් කරන්නේ? කිසිම දැනුමක් ඕනේ. අවුරුදු 6 වෙනකන් දරුවට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොනවක් කරන්නේ? ඌට මොනම දැනුමක්වත් ඕනේ නැහැ. නිසා දැනුම වැඩි වෙන්න. අපි කියන්නේ බෞද්ධ ලෞකික ඥාන ගැන මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක අම්මු කට්ටය වෙට්ට පිටතල පරට්ටය. එච්චර. ඒකයි ඒක ඉස්සරහින් පලිය ඉස්සරහින් තියාගෙන ඉන්නේ බර ගාන පිටිපස්සේ අර නොකට යුතුකම් කරනවා. මේ මම පිට මිනිස්සුන්ට මේ දොස් කියන්න හදන්නේ නෙමෙයි. මම මේ කියන්නේ ඇතුලේ ඉන්න යකා ගැනයි මම කියන්නේ. Taman ඇතුලේ තියෙන මේ ෂටගති මායාවී ගති වංචනික ගති වසන්දයි. අපි මේ නිදහසල කරුණු දහසකුත් ඉදිරිපත් කරගෙන කීප පචේ වහන්න පචදාහක් කියා යන ගමනක් තියෙනවා. ඉතින් සාරිපුත්‍ර සංස්කෘතික යන්න ඕනේ නම් ඉස්සල්ලාම දැනගන්න අපිට මේ අසාධාරණය
අයුක්තිය නොපටීතුකම් විදිහින් අපි කරලා ඒක සාමාන්‍යයෙන් කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණා නිදහසට කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියන. ඔච්චරයි මිනිස් ජීවිතේ ගැන වෙන්න මොකක්වත්ම නැහැ. මම මේ කියේ බයිලාව බන නෙමෙයි. මේක බයිලාව. ලේසියට පහසුරත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණා නිදහසට කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියන. ඉතින් කොහෙද අපි යන්නේ ප්‍රමාදයට අප්‍රමාදයට කියලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි මේ જાති කතා කතා කරනවා කියන්නේ. කරන පුරුදු කරන අබ්බැහි කරන රුචි අරුචිකම් තේරම තියාගෙන ඒක සාධාරණීකරණය කරන්න හොඳින් හෝ නරකින් හම්බ කරනවා. කවුරුකත් ওই තමසට ගැළපෙන්නේ නැහැ ওই යොහොම කරන්නේ. අම්මෝ කිතුල් ගහට ගිය මිනිස්සයා කියපු කතාව දන්න අයිතිකාරය එනකොට මම බහිනවා. කොහෙද යකෝ කිතුල් ගන්නේ? මම මේ මාසේ නම් තනකොළ ටිකක් කපන්න ගියේ. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ ওই බහින්නේ. හොඳට කල්පනා කරන්න තමන් දවස් පුරා මේ අනුණ්ඩ දෙන හේතු කරුණු දැක්කීමේ කිතුල් ගහට ඉනගපු මිනිහා කරන වැඩේ. එතකොට අපිට කොච්චරක් දවසක කරන්න වැඩ ටිකක් තියෙනවද? ඒ හැම වැඩෙටම කියන්නේ කරනවට වැඩිය යමක් නොකර ඉඳින්න පිට. කරන හැම දෙයකම ඔගොල්ලෝ බණීවි මට මම සාධාරණයි බයිනක ඇත්තම සාධාරණයි හිතාමතා කරන හැම දෙයක්ම ෂටගතියක් චපල ගතියක් වංචන ගතියක් වහන්න කරන බැලිට මොනම හොඳ නිෂ්පාදන හෝ අප්‍රමාදී පැතිරෙන මොනම දෙයක් චිත්තලමත්ලා කරන්න බෑ හිතාමතා කරන සියල්ලම තියෙන්නේ සම්බේ සංඛාර දුක්ඛ අහලා තියෙනවද සම්බේ සංඛාර දුක්ඛ කියන සංස්කාර ගැන හිතාමතා කරන වැඩ සබ්බේ සංඛාර අනිච්ච හිතාමතා කරන සියල්ලම දුක පිණිස පිටනවා අනිත්‍ය පිණිස පිටනවා අප්‍රමාදී කියන්නේ යමක් නොකර සිටින්න පුළුවන් හැකියාව බලන ප්‍රයත්න පරියන්කෙට ගියාට පස්සේ මුදුවර පත්තල වාඩි වෙනවා සමබර කරලා හිතාමතා කරන චේතනාපූර්ව කරන සියල්ල වැඩ අදිෂ්ඨානයෙන් නතර කරනවා නතර කරලා මේ ඉන්නවා කියන එක මෙරිලා නැහැ කියන එක නිින්ද ගිහිල්ලා නැති බව ක්ලාන්ත වෙලා නැති බවට 100%ක් අප්‍රමාදයි. කොහොමද මුළු දසුත්තර සූත්‍රයේම සම්පින්දනේ මම මේ කියන්නේ. පරියන්කෙට ගියාට පස්සේ සම්පූර්ණ හොඳට වාඩි වෙලා හොඳට පටල කරලා දැන් ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න එක. පාක බොහොමද හරි බරි ගෑනේක ප්‍රශ්න නැහැ විනාඩි කිහිපයක් හොඳට හරි බරි ගෑයිලා ඉරියව් ඉරියව්ට හිත යොදලා හෝ නැත්නම් ආයාසයෙන් තොර වෙන හුස්මට හිත යොදලා මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න මේ චිත්තක්ෂණය අපි දැන් මෙහෙටි දිගට හැකි අප්‍රමාද චිත්තක්ෂණයක් කායික ක්‍රියා නැ වාචසික ක්‍රියා නැ චේතනා නැ බලන කොච්චර වෙලා දින්න පුළුවන් කියලා දාපු ගමන් ලාහට ගෙම්බ එකතු කරනා වගේ ඔන්න අතීතයට පයින් ඔන්න අනාගතයට පයින් ඔන්න වෙන කෙනෙක් ගැන හිතලා ඔන්න වෙන දැනකට යන පැදුරටත් ඔකේ යන ඒතර මේ බුදුහාමුදුරුවෝ වෙන්නපු සාරිපුත්තු සාමිසේ කියපු මමත් මේ සිල් අරගෙන සිල් උතුම් වෙඳ ඉඳගෙන අනුන් දෙන දානයක් කාලා දෙන පැදුරක බුදියාගෙන ඉන්න මමත් අදිෂ්ඨාන කරාට මට මේ අප්‍රමාදයට යන්න පුළුවන් මේ ඉන්නේ එන ගහන්න ගෙඩිය විතින්ම මම දැන් මෙතන බලන්න පැදුරටත් නෝක පිට යන්නේ අන්න එතකොට හිතා ගන්න පුළුවන් අප්‍රමාදේ දැනගත්තට බුදුහාමුදුරු කියන මට මෙන්නම් දන්නේ නැහැ නමුත් අඩු ගන්න අපි කියලා බහැගත්තට පස්සේ අපි හැම අබ්බැහියක්ම හැම පුරුද්දක්ම හැම ෘචර්චකමක්ම හැම දැනුමක්ම කරන්නේ මොකද්ද අර මොහොත තියන්න දෙන්නේ අතීත නාලිකරපයි පණින හැම වෙලාවකම අපි තාමන්නේ ආධුනික වශයෙන් නැති පමණයි. දැන් පමණයි. එක්ක අතීතේ. එක්ක අනාගතේ. එහෙම නැත්නම් වෙන දැන. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන. නමුත් අපි මේ පරාදම නැහැ. අපි අප්‍රමාදී කියන කෝණ යන්තම් ලුණු ගැල්ල ලුණු පොඩක් දිවේදි භාවිය දැනගන්න. මේ මම දැන් මෙතන. ඉන්න බව කිසිම දෙයක් නොකර වෙන දෙයකට ඉඩ ඇරලා ඉන්න බව දැන ගැනීම ඉන්න බවට අපි කියන අප්‍රමාදී කියලා.
මේකයි ලෝකේ තියෙන ලොකුම පින කියලා ගන්න එකට කියනවා ඒ බව දැනගැනීම. මෙතන කවුරක්වත් පිළිගන්න ගන්නෑ. එහෙම මේ ඉන්න එක තමයි ලෝකේ තියෙන ලොකුම පින කියලා. ඒගොල්ලන් කියනවා ඉතින් ලොකුම පින්කම කරනවා නම් බෙර ගහන්න එපා. ගිජ්ජි හෙල්ලෙන්න එපා. ස්තෝත්‍ර කියන්න එපා. සිනක වට වෙලා ඉන්න එපා. දාඩිය ගඳ ගන්න එපා. මොකක්වත්ම නෑ. බයගාන කෝක කිව්වත් මේ තියෙන උරුල ගතිය හිතේ තියෙන ගඳ ගන්න ගතිය නම් හරිද? මම ඒකට මේ තට්ටු කරන්න තරහට නෙමෙයි මම මේ කියන්නේ. මටත් ඉඳගෙන එක දිගට ඉන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. මගේ හිතත් පණින්න. මම මේ පෙන්වන්න හදන්නේ අපි යම් ආකාරයකින් මේ අප්‍රමාදී කියන එක වර්ණගා ගත්තට ඒක අපි හිතාගත්තොත් මේක තමයි ලෝකේ තියෙන ලොකුම පිංකම මට හැම හැකියාවකින්ම. මම උත්සාහ කළොත් ඊගා චිත්තක්ෂණයේ මම දැන් මෙතන ඉන්නවා. ඊගා චිත්තක්ෂණයෙන් මම දැන් මෙතන ඉන්නවා කියන එක විතරයි ආයේ අරග කරන්න මේක කරන්න අරක හිතන්න මේක අදිෂ්ඨාන කරන්න නැතුව යන්න උත්සාහ කරන්න ගත්තොත් අපි කොඳු වැඩ පෙළ නැති සත්තු බවට අපිපත් වෙනවා. කහාටකත් විසාද කරන මේ චිත්තක්ෂණය මේ මම දැන් මෙතන හිටියට ඊගා චිත්තක්ෂණය දෙන්නේ යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න අපිට. ඒක ඕනකම තියෙනවා. සිල්වන්තයි අපි අදිෂ්ඨාන කරගෙනත් තියෙනවා. කරලා හරි ගිහිල්ලා තියෙනවා කලින් ඊගාචි සර්ණ මොනවද කියන්නේ. ඒ නිසා අපි භාවනා නොකරන බණ නාපු ජීවිතයක් කරගෙන බලන්න දවසක්. මේ උත්සාහ කළ නැතුව. එතකොට එවැනි වෙලාවක අපි ගත කරන දේ කාගේ න්‍යාය පත්‍රය අනුවද වෙන්නේ කියලා හිතන්න. බණ භාවනා කරන්නේ අප්‍රමාද දන්නේ උත්සාහ කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි වැඩ. කාගේ න්‍යායයටද අපි මේ වැඩ කරන්නේ? දැන් මගේ න්‍යායයට දැන් අපි බණ අහලා අප්‍රමාදී ඉන්න හදලා මේක කරපන් කිව්වට හින්නේ නැති බව දන්නවා හිත. දැන් බුදුහාමර දීපු න්‍යාය පත්‍රයට ඉන්නේ නැහැ යා. හරිපුත්‍ර සාන්ති දීපු න්‍යාය පත්‍රයට ඉන්නේ නැහැ. අප්‍රමාදී ඉන්න න්‍යායයට දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හිතලා බැලුවොත් හිතන්න එපා හිතන එක නෙමෙයි මම මේ කියන්නේ භාවනා කරනවා කියලා. ඉතල බලන්න න්‍යායක් මොකක්වත් නැතුව සතියක් ගැන දන්නේත් නැතුව ගත කරන ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම චාරයක් නැතුව අතෙන් අතට පයින් පිස්තු ඇන්ටි රිලෙවෙක් වගේ මේ හිත පනින්නේ කාගේ විධානයේද කාගේ න්‍යායද කිව්වොත් තනි උත්තරය කියන්නේ මායාගේ න්‍යාය පත්‍රයේ කෙලෙස් වලටමයි පයි. කිසිසේත්ම කාටවත් අතත් සුසලා කියන්න බෑ නේ මොකුත් නැතුවට මගේ හිත තිබ්බේ නික්ලේශී තනකේ කියලා කියන්න වැහෙන බුදුහාමර මෙච්චර මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා දැනගත්තා මම මේ නිකන් අයාලේ යන්න දුන්නා මම හරි අහිංසකයි කියලා හිතාන හිටියට හිත අනිවාර්යයෙන්ම කලින් සැලසුම් කරලා තියෙන්නේ වැටෙන්නේ ප්‍රමාදයට යන්නේ කෙලෙසට මායාවගේ න්‍යායපත්‍ය තමයි වැඩ කරන්නේ. ඒක දැනගන්න පුළුවන් හරි දෙ පෙන්නලා මෙතන හිටපන් කියලා කිව්වට පස්සේ කොච්චර ඉක්මනට අතීත අනාගතයට අතර මෙතන අරයම යගෙන කල්පනා කරනවා කියන්නේ. ඒ නිසා සක්මන් කරනකොටත් බලනවා සීළු වැඩ බහ තබලා ඇවිදින්නේ ගමනක් යන්න නෙවෙයි. අවල් දී තැනකට යන්නේ. මේ ඇවිදින ගම එහාට මෙහාට යන ගම මම මේ ඇවිදින බව කොච්චර වෙලාවක් දන්නවද? ඇවිදින ඉරියව්වේ කොච්චර වෙලා හිත තියෙනවද? ඒ කොච්චර ඉක්මනට එන මෙන දේවල් වලට පයින්නවද? අතීත අනාගතයට පයින්නවද? දවසේ බලන්න මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න පරියංග දක්පන නැති සාමාන්‍ය දවසේ කටයුතු කරනකොට මම තේ ටිකක් බොනකොට තේ ටික බොන බව කොච්චර දැනුමක් තියෙනවද? අත හොදන වෙලාවේ අත හොදන බව කොච්චර දැනුමක් කරනවා යනකොට එනකොට කනකට බොනකොට කරන දේ ඒකට අචේතනික නැහැ සචේතනික වැඩ යනවා කරන දේ දැනගෙන ඉන්නවද බැලුවොත් අපි වැඩි මෙතන රූකඩේ කරාට හිත gedera දැන් හිත ඉස්සරහට කරන්න තියන්නේ නැක දැන් අර මනුස්සයා ගොන්න වැරද්දක් බල බල එහෙනම් තමන්න දෙස්තිති තන්නි කර හිත මේ වර්තමාන මොහොතේ පවත්තන්න බැරි ගතිය නිත අප්‍රමාදී පවත්තන්න බැරි ගතිය නිදර්ශනයක් වශයෙන් සර්වඥාන්සේ සඳහන් කරනවා. ඉදිකට්ටක් කෙලින් කරලා අල්ලලා ඒක උඩට අබහුරක් වක් කරන්නයි කියලා කියනවා. නිත වැලිය අහුරක් වක් කරන්න කියනවා. එක වැලියටයක් හරි අබහැටයක් හරි ඉදිකට්ට උඩ කෙලින් හිටියද කියලා. අබහැටයක් හරි වැලියටයක් හරි ඉදිකට්ට උඩ බැලන්ස් වෙයිද කියලා. බැලන්ස් වෙන්න පුළුවන් අප්‍රමාදී තියෙනවා. කඩත ප්‍රමාද නැහැ ඒක එනේන දේ ඉදිකට පුර බහිනව මිසක වෙන්නේ නැහැ. නිසා අප්‍රමාදිට ගිය ගම පුතුමා කර බලපොරොත්තු සුන් වීමක් වෙනවා. අයියෝ මං කවුද මම වැල්ලට ඇට
කොඳු වැඩ පරිඳන සතෙක් වැල් ගැඩවිල්ලෙක් වාගේ එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ නේද කියලා ඒක කියන්න නෙමෙයි මම මේ බණ කියන්නේ. මෙතෙක් නොදැනේ හිටියේකේ සාපයක් තියෙන. දැන් අනුගාමී කල යුත්තේ මොකද්ද කියලා දන්න උත්සාහ කරන. කටලා කවද හරි හිතනද යෝගාවචිකට පුළුවන් වුණොත් මට හුදුවට මතකයි මං ඉස්සලත් හිටියේ ආස්වාසේ. දැනටත් ඉන්නේ ආස්වාසේ. මේ චිත්තක්ෂණ දෙකම මේ දැන් මේ හිදුවෙමින් තියෙන ආස්වාසේ දනිමින් දකිමින් ඉන්නවා. නැත්නම් සක්පන් කරනකොට කරන දේ දනිමින් දකිමින් ඉන්නවා. මම මේ කනකොට බොනකොට එනකොට යනකොට අරමුණු මාරුණාට ඒ බව දනිමින් ඉන්නවා කියලා සපයලා කියන්න පුළුවන් දවසක් ආවොත් අනන්න එදාට අපි බුදුහාමුදුරගේ පැත්තට අන්තන් තල්ලු වෙන ගතියක් තියෙනවා. දැන් අද අපි තව ධර්ම සාකච්ඡා කරනකොට කීප දෙනෙක් වාර්තා කරලා තිබුණා. මට සමහර විටක මෙන්න මේ මෙච්චර වෙලාවක් කන පණ දිගේ ඉන්න පුළුවන්. මෙච්චර පියවර ගානක් වම දක්න දිගේ ඉන්න පුළුවන්. එදින කටයුතු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ කට්ටිය යන්තමට වැඩේ පටන් ගන්න තියෙනවා. බැලු බැල්මන් නම් පේන දාම මොන්ඩිසෝරි පන්තිරත් ඇවිල්ලා නැහැ කියලා. නමුත් මේ නොගිය ගමනක් නෙමෙයි. නාහපු දෙයක් නෙමෙයි කරන්නේ. ඉතින්සා ඒ ප්‍රදේශයේ තියෙන පුංචි ළඟාවීම ඒ පුංචි ජයග්‍රහණේ විශාල ගමනක ඵලප්‍රයෝජනයක් තියෙන නිසා අපි මේ දසුත්‍ර සූත්‍රයෙන් ගන්න පාඩම තමයි අර මුල් උපදේශ පන්ති දීපු විදියට පරියංකයේ කියන මේ ඉඳගෙන වාඩි වෙලා කරන භාවනාව හොඳට පටල කරලා ඇඟ තියාගත්තට පස්සේ තප්පර කීයක් විනාඩි කීයක් චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ඉන්නවා කියන එකේ පවත් ගන්න පුළුවන්. ඒක ක්‍රම දෙක කරකට එකක් ඉරියව්ව ගැන අදහස. අදහස් කියන ඉරියව් බලාගෙන ඉන්නව නෙවෙයි අද දෙක වහගෙන මේ හුබහක් වගේ පිරමීඩයක් වගේ මේ හැඩේ තියෙන එක හිත ඉන්නවා. අපි දැනට හිතාගෙන මොකටම අප්‍රමාදී කියන්නේ. එහෙම නැත්නම් මේ ඉන්නකොට දැනෙන උදරයේ පිම්බීමක් හැකිලිමක් කොනාසේ සිට වෙන ආසර්පසත් දැනෙනවනේ අර කය ඇතුලේ ඉන්න බාට එක ලකුණක්. එතකොට බලතැයි කිය මම දැන් කය ඇතුලේ ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි මේ ආස්වාදේමයි. එතකොට කියන වෙලකනා අහනෙක්නට දැනුවත් වීම සඳහා කියන්න පුළුවන් නම් ආස්වාසේ හිටිය ආස්වාසේ හිටිය බවට මට දැනුනේ කොහොමද මේ නාසිකාග්‍රයේ හුලම් පොද පීරි ගෑවෙනවා දැනුණා. ප්‍රශ්වාසයේ ඉන්න බව දැනෙන්නේ කොහොමද? ප්‍රශ්වාසයට යනකොට මද උණුසුමක් මට දැනෙනවා කියොත් අන්න එතකොට නම් කියකි අර අප්‍රමාද එන්නෙන් තියුණු කරනවා කියන. ඒ නිසා තමයි මූල කර්මස්ථාන ඇතුළත ඉන්නකොට ලැබපු දැකපු දේවල් විස්තර කරන මට්ටමට ගියොත් ඒ මුළු වැඩම සාර්ථකයි. වම තියෙනකොට පොළවේ දකුණ තියෙනකොට පොළවේ මම මේ කයේ ඉන්නවා වම තියෙන බව දන්නවා දකුණ තියෙන බව දන්නවා. එතකොට මට පහේ දැනෙන තද ගතිය විදු බේදලා ඇඟිලිවට විහිදෙන ගතිය බර සම්ප්‍රේෂණය වෙන ගතිය දන්න එක කියන්න පුළුවන් නම් ඒක තමයි මේ අප්‍රමාදේ වර්ණගම කියන්නේ. ඉතින් මෙතනින් පටන් ගත්තාම දිග ගමනක් ඇති. අනි වේලාම තමයි අත්දකින්න අත්දැකීම අත්දකින්න එක එකක්. ඒක නම්බු කරලා රචනයේ ඉස්සරහටම දාලා ලියන එක සම්පූර්ණ එකක්. දැන් උගක් කියපු වෙලේ ඉඳින් මට හිතවිලි එනවා මට හද දැනෙන මට වෙනවා කන බින්දම්ම තමයි. කවදාකවත් අරමුණ කියන්නේත් නැහැ අරමුණත් එක්ක ඉන්නකොට හරි වෙන දේවල් කියන්නේත් නැහැ. වැරදිච්චයි වැරදිච්චයි මාර්යා තමයි සමාදන් වෙලා මාරා සරණං ගච්ඡාමි මාරා ධර්මං ගච්ඡාමි මාරා ධර්මං ගච්ඡාමි තමයි. බුදුන් සරණ ගත්තේත් නැහැ ධර්මයක් නැහැ. ඒසයි ඒක කරන්න කරලා හරියට ටික විතරක් කතා කරා. වැරදිච්චිව කතා කරනවා කියන්නේ තපුරලා. ප්‍රමාදයක්. මින්හට වැඩිපුර මම බර කියන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාරපුත්‍ර සමාජදී පණවිඩේ අපි අහන විතරක් නෙවෙයි. අපි ඒක හිතට වද්ද ගන්නවා. අනායික ප්‍රධාන දාන විතර නෙවෙයි. කර බලනවා. කර බලල ඒක අගය කිරීම තමයි කමඨා ශුද්ධ කරලා තමයි අත්දකපු දේ හරි ගිය ටික කියලා. ඒක සාති කරන පන්න රීතියගෙන උරගා බලා ගත්තට පස්සේ අනිත් දවසේ යන්නේ එතන ඉඳලා. එතෙන් යනකම හිතට ධෛර්යයක් එනවා. ඉතින් භාවනා කරපු කෙනෙක් ඉන්නවා මේකේ. අලුතෙන් මම මේ පොඩි උන්ට කියලා දෙන්න වගේ කියන්න ගියාට කරපු අය ඉන්නවා. මොකද ඒ අයට වුණත් මේ හරියට ඉදිරිපත් කිරීමේ ශක්තියක් අහපු ගම අදිෂ්ඨාන ශක්තිය වැඩේ. ඊගා දශමන් කරන්න ඕනේ මේකයි කියලා හිතෙනවා. ඉතින් මේ දවසේ කරපු බණ ඒ ආධුනිකයන්ට මනබුද්ධයාට අධිෂ්ඨාන ශක්තියක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අවශ්‍ය ධර්ම දේශනා මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.